ස්වාමීන් වහන්සේ මේ අපි කතා කරනවා ගොඩක් මේ අතහැරීම එහෙම ගැන කතා කරනවානේ. එතන හැබැයි සම්මතයේ තියෙන හැබැයි ලෞකික අතහැරීම. බට් එතනින් එහාට ගිහිල්ලා දැන් අපි අරහස්ඨාංගික මාර්ගය එහෙම කියලා කතා කරද්දී ඔය දැන් සම්මා දිට්ඨි, සම්මා වාචා, සම්මා සංකල්ප එහෙම ඔය අතහැරීම ගැනද කියන්නේ දැන් අපි මුලින්. දෘෂ්ටි වලයි ටෙක්නිකල් ප්‍රශ්න තමයි යහන්නේ මගේ. හරි. මේ නැතු මම මේ ඕගලන්ට කියන්නේ කියන්නේ විකාර. ඔව් දැන් මම මේ ඕගලන්ට මෙහෙම කියනවා. කිසිම කෙනෙකුට අතහැරීමක් වගේ කිසිම කෙනෙකුට අතහරින්න බෑ. අතහැරීම කියලා මිනිස්සු හිතන් ඉන්නේ ක්‍රියාවක්. ඇත්තටම අතහැරීම කියන්නේ ගතියක්. හරිද? දැන් සමහර කෙනෙක් ඉන්නවා මොන ප්‍රශ්නයක් ආවත් වැඩි ගණන් ගන්න නැතු ඉන්නවා. මොකද ඇත්තටම එයාගේ ගතිය ඇතුලේ අතහැරීම තියෙනවා. හරිද? දැන් අපි හිතනවා මේ අතහැරීම කියන්නේ ක්‍රියාවක් කියලා. දැන් මේ මොන හරි තමන්ට අයිතිව තියෙන දෙයක් අයින් කරනවා. හරිද? ඇත්තටම ඒක නෙමෙයි අතහැරීම කියලා කියන්නේ. හරිද? දැන් මම මෙහෙම ඕගලන්ට මෙහෙම කියන්නම්. අපි දැන් සාමාන්‍ය කියන්නේ මගේ දරුවා, මගේ බිරිඳ, මගේ ස්වාමියා, මගේ තාත්තා, මගේ රැකියා, මගේ කම්පැනි, මගේ රට, හරිද, මගේ කාර් එක. මේ හැමතැනමදී අපි තියෙන මොකද්ද? මගේ කියන එක තියෙනවා. හරිද? එතකොට ඒ හැමතැනකදීම මේ මගේ කියන එකත් එක්ක මොකක්ද තියෙන්නේ? මේක මේ මට අයිති. හරි. දැන් මගේ දරුවා මට අයිති. එතකොට ඌ ඉන්න ඕනේ මට ඕනේ විදිහට. හරි. එතකොට ඌ මං ඒ කියන්නේ දරුවා මට ඕනේ විදිහට හිටියේ නැතුණා මට ආවු. එතකොට දැන් අපි කියනවා මගේ බිරිඳ. බිරිඳ මගේ. හරි. එහෙනම් ඔබට කිසිම මේ ලෝකෙින් කිසිම පුද්ගලයෙක් අයිතිද ඔබට? එහම අයිති කරගන්න පුළුවන්ද? නෑ. එහම අයිති කරගන්න බෑ ඔබට. ඇත්තට මේ සංකල්පම වැරදි. ඒ කියන්නේ මගේ අම්මලා, මගේ තාත්තලා, මගේ දරුවෝ, මගේ ස්වාමියා, මගේ බිරිඳ කියලා එකක් නැහැ. හරිද? ඒක ඇතුලේ තියෙන ඔබගේ ඇතුලේ තියෙන අර අල්ලා ගැනීමේ තියෙන ඒ කියන්නේ කුහකත්වයේ අල්ලා ගැනීම තියෙන අර කියන්නේ අර හිතේ තියෙන කැතකම අවිද්‍යාව තමයි ඒක ඇතුලේ තියෙන්නේ. කිසිවෙක් ඒ තරමයි අපිට උතර අල්ලගන්න බෑ නේද අල්ලගන්නවා කියලා හිතන් ඉන්න අර. ඔව් මම ඒ කියන්නේ අර දෘෂ්ටිය ඇතුලේ ඉන්නේ ඒක හින්දා ඉන්නේ මේ මේවා පාලනය කරන්න යන්නේ. ඇත්තටම ඒ කියන්නේ කවුද තමයි අල්ලන් ඉන්නේ අල්ලගන්න. ඔව් ඒ කියන්නේ ඇත්තටම එහෙම පාලනය කරන්න බෑනේ කිසිම පුද්ගලෙක් ඔබට පාලනය කරන්න බෑනේ. ඉස්සෙල්ලා ඔබ මේක තෝරගන්න. අපි නිකන් සම්මුතියට මගේ කියනවා තමයි. හැබැයි මගේ කවුරුත් නැහැ. හරිද? ඒ වගේම ඔබ කාගේවත් එන්නත් එපා. ඔබ කාගේවත් පුතෙක් වෙන්න එපා. ඔබ කාගේවත් දුවෙක් වෙන්න එපා. ඔබ කාගේවත් බිරිඳක් වෙන්නත් එපා. කාගේවත් ස්වාමියෙක් වෙන්නත් එපා. කාගේවත් දරුවෙක් වෙන්නත් එපා. කාගේවත් අම්මා තාත්තා හරි කාගේවත් වෙන්න එපා. කාගේවත් සේවකෙක් වෙන්නත් එපා. හරිද? ඒ වගේම ඔබ කාගේවත් ඒ කියන්නේ කවුරුවත් ඔබේ කරගන්නත් එපා. ඔන්න ඔතන තමයි ඔන්න අතහැරීම කියන එක තියෙන්නේ. දෙවෙනි එක තමයි දැන් අපි ඕක ගිහලා බඩු බාණ්ඩ වලට ගියාම ඕකේ අනිත් පැත්ත වෙන්නේ. දැන් මගේ කාර්යෙ තියෙන්නේ මගේ පහසුවට වෙන්න එපා. හැබැයි වෙන්නේ මොකද්ද? ටික දවසක් ගිහලා. කාර්යයේ පහසුවට තමයි මම ඉන්නේ. ඔව්. අනේ ඒක නම් හරියටම හරි. මම පාවිච්චි කරනවා හරි. ඔව් කාර්යක කිව්වත් මේ තමයි මේ මගේ සේවකයා කියලා කාර්යක අයිතිකාරයෙක් කිව්වත් ඒක නම් හරියටම හරි. හරි. දැන් ඔබේ පහසුවට තමයි මේ අපි දැන් ටෙක්නොලොජි කරත් ඒකනේ වෙලා තියෙන්නේ. දැන් අපේ පහසුවරනේ මේ තියෙන ටෙක්නොලොජි හරි මොන හරි ගෙවල් දොරවල් හරි මේ බඩු බාණ්ඩ හරි ඔක්කොම තියෙන ඔබේ පහසුවරනේ. හැබැයි ටික කාලයක් ගියන් පස්සේ මොකද වෙන්නේ? ඒ වගේ පහසුවර ඔබ ඉන්න පටන් ගන්නවා. ඒක හරියටම හරි මෙත්ම. දැන් අපි 1960 ගණන් වල මෙච්චර ටෙක්නොලොජි දියුණු නැහනේ. හැබැයි 60 ගණන් වල මිනිස්සු මෙච්චර මේ මොනවාද මේ කියන්නේ මෙච්චරම මේ මේ කියන්නේ මේ මීට වඩා දුකේ හිටියද? එහෙම එකක් නැහැනේ. හරි. දැන් මේ ඒ වගේ දැන් අපි දැන් මේ අන්තිමට මේ මගේ කරගන්න කියලා දැන් මේ බඩු බාණ්ඩ වලදී තමයි මේක විශේෂයෙන් වෙන්නේ. බඩු බාණ්ඩ වල ඊට පස්සේ අපි ඒක වෙනුවෙන් ඉන්නවා. ඒක ඒවා තියෙන අපේ පහසුවට නෙමෙයි ඒ වගේ පහසුවෙන් අපි ජීවත් වෙන්න ගන්නවා. අපි පුද්ගලය සම්බන්ධයෙන් ඕක අනිත් පැත්තට කරන්නේ. හරි. පුද්ගලය හැම වෙලාවම හැම මොහොතේම කරන්නේ ඒවල් පාවිච්චි කරන්නේ, යූස් කරන්නේ. හරි. එහෙම තමයි බලන්නේ. එතකොට දැන් ඕක දැන් අපි මේ ක්‍රියා විදියට කරන්න යනවා. දැන් ඕක ක්‍රියා විදියට කරන්න බෑ. ඕක තේරුම් ගැනීමත් එක්ක ඒක ඇති වෙන ඇත්තටම ගතිය. දැන් ඉතන ඊහාට ගිහලා අපි සිතීර වලටත් එහෙමයි. දැන් ඉස්සලා අපි දැන් කතා කරන්නේ රාගය අයින් කරන්න යනවා. ද්වේෂය අයින් කරන්න යනවා. මේවා තේරුම් ගන්න නෙමෙයි උත්සාහ කරන්නේ. හරිද? ඒක බලහත්කාරයෙන් අයින් කරන්න යනවා. එනා අමුදුනේ මට හිතෙන්නේ අර මේ
ඒ අමන මට හිතන්නේ එතන අරද අතන අපි රාග දේශ මෝහ ප්‍රහණ ඉතන හිතන්න අර කියන ඒ සංකල්ප වෙන්න වෙරිද සංකල්ප ඒවත් සංකල්ප තමයි මෙත්ම ඒක තමයි ඒක තමයි මම මේ කියන්න හැදුවේ. එතකොට අපි මේ කෙලස් කියලා ගහන ලේබල් එකත් සංකල්පයක්. එතකොට දැන් අපි ඒක ඇතුලේ දැන් මේක ඇතුලෙත් අපි ඒකත් අයින් කරන්න හදනවනේ අතහරින්න හදනවනේ අයින් කරන්න හදනවනේ. එහෙම නැහැනේ අපි දැන් මේක දැක්කනම් අපි උදාහරණයක් විදිහට මිනිස්සෙක් අහස දිහා බලන් ඉන්නකොට වලාකුළු මෙහෙම ගහගෙන යනවා. සංකල්ප වලින් නිදහස් වෙන්න කියන එක. ඔව්. මේ වලා ඒ කියන්නේ වලාකුළු ගහගෙන යනවා වගේ අපිට ඕගේ මනස දිහා බලන් ඉන්න පුළුවන් නම් ඒ වගේ ස්වභාවයත් එක්ක මේ ඒ මොහොතට විතරක් කියන ඒ ස්වභාවය තේරුම් අරගෙන ඉන්න පුළුවන් නම් ඔය අතහැරීම කියන එක ඇත්තටම සිද්ධ වෙලා. එතකොට අතහැරීම කියන්නේ ක්‍රියාවක් නෙමේ, ඒක ඇත්තටම ගතියක්. ඒක තේරුම් ගැනීම, අවබෝධය. ඒ මට්ටම දැන් ඊපස්සේ දැන් ඒතකොට දැන් අර ඊවල තියෙන ආයාසය ඒවත් අත සතිය කියන එකත් අන්තිමේදී අතහැරෙන්න ඕනේ. ප්‍රඥාවත් පොතේ වචන අයින් කරොත් මොනවාද මේ මේ අපි ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? ඉතින් අපි හදාගන්න මානසික සංකල්පයන්නේ තව ඒක අවශ්‍ය නැති නේද හමුදුරනේ? මොකද්ද ප්‍රඥාව කියලා කියන්නේ? දැන් මිනිස්සෙකුට මෙහෙමයි. දැන් හුඟක් අය හිතනවා අපි මේ නිර්වාණ මාර්ගය යනකොට අපිට අවබෝධ වෙනවා. හරිද? එහෙම නැත්තම් මට මේ මගේ දැනුම වර්ධනය වෙනවා, ප්‍රඥාව වැඩි වෙනවා කියලා. හැබැයි ඇත්තටම මිනිස්සෙකුට මේක හරියට මේක තේරුම් යනකොට තේරෙන්නේ මේ අවබෝධ වෙනවා කියලා තවත් අනවබෝධයක තමයි ඉන්නේ. ඒ කියන්නේ තමන්ගේ මේ නොදන්නාකම, අනෝඩකම මෝඩකම තමයි වැඩි වැඩියෙන් අවබෝධ වෙන්න පටන් ගන්නෙ. හරිද? එහෙම නැතුව මම මොකක් හරි එකක් අවබෝධ කරගත්තා, තේරුම් කරගත්තා කියලා එහෙම අදහසක් එන්න විදියක් නැහැ. ඉතින් මේ තවත් මේ තියෙන මෝඩකමනේ තේරෙන්නේ. ඉතින් එතකොට කොහොමද ඒකක් අල්ලගන්නේ? ප්‍රඥාව කියලා එකක් කොහොමද අල්ලගන්නේ? දැන් මට තේරුණා කියලා හිතනවා. ඒක තරම් පිස්සුවක් තවත් නැහැ. ඒක නෙතරදී පාස්ට්. පාමුරෝනේ. අහන්න. අපි ඩෙස්ටිනේෂන් එක සෝන් ඔෆ් ඩෙස්ටිනේෂන් එක ගත්තොත් අපේ මුකුත් නැහැ කියන එකනේ, සීරෝ කියන එකනේ. එතකොට හාමුදුරනේ දැන් අපි මේ මම කියලා අරගෙන තියෙන මේ ශරීරයට මම කියලා අරගෙන තියෙන හේතුව මොකක්ද? මේ මගේ ශරීරය මම කියලා අරගෙන තියෙන හේතුව මොකද? උපවාසික ශරීරය මම කියලා ගන්නේ නැතුව. නෑ අපි ශරීරය කියන්නේ ශරීරයට වඩා එහා ගිය කතාවක් උතන තියෙනවද? ශරීරය කිව්වට වා රූපයක් නේ තියෙන්නේ එතන. මේක වටානේ මම කියලා අරගෙන තියෙන හැම පොඩි කාලේ ඉඳන් ඔය ඇන්ීමාවනේ මට. ඇත්තටම පොඩිම කාලේ ඉඳන් ආපේ එකක් නෙමෙයි, ඒක ක්‍රමානුකූලව බිල්ඩ් වෙච්ච එකක්. ඇත්තටම ඉස්සෙල්ලා ඔබ දැනගන්නේ දැන් මේක මෙහෙමයි, මම මේ චීටිකලි මේ කතාව ගොඩනගන්නේ. ඉස්සෙල්ලා ඔබ දැනගන්නේ ඔබ එක්සිස් වෙනවා කියන එක නෙමෙයි, අම්මා හරි තාත්තා හරි එක්සිස් වෙනවා කියන එක තමයි ඔබ ඉස්සෙල්ලා දැනගන්නේ. ඔබ එක්සිස් වෙන්නේ ඊට පස්සේ. තේරෙනවද මම මේ කියන්නේ? හරි. කොට හාමුදුරනේ දැන් ඉස්සෙල්ලා ආපු සම්බන්ධෙත් එක දැන් ඉස්සෙල්ලාම අපි කාරණාත් එක පොඩ්ඩක් සම්බන්ධ කරොත් ඔය කර්මය කියන එකටත් ගාවලා තියෙනවනේ. මේ නානත්වය කියන එකත් එක්කනේ මිනිස්සු කර්මය විග්‍රහ කරන්නේ. එතකොට මම එක විදියකින් තව කෙනෙක් තව විදියකින් එහෙම වෙලා ඒ ප්‍රශ්නෙත් එක්ක දැන් මම කියලා මේ අරගෙන යනවනේ හාමුදුරනේ දෙයක්. ඔව් මෙහෙමයි. දැන් මම නැති කරන්න හදන්න එපා. ඔයා මොකද ඔයා දැන් ඔව් ඉතින් මම කියන්නේ මොකටද කියලා ඔයා තේරුම් ගන්න උත්සාහ කරන්න. කියන්නේ දැන් මම කියලා තියෙන සම්මුතිය නෙමෙයි. දැන් කෙනෙක් මම කියන්නේ කය කියලා, ශරීරය කියලා මම කියලා සම්මුති කරගන්න පුළුවන්. හරිද? ඒක දැන් ඔයාගේ පැත්තෙන් බලන මොකටද මේ මම කියන එක කොහොමද මේ මොකක්කටද මේ ලේබල් කරන්න හදන්නේ මම කියන එක කියලා බලන්න. හරිද? ඒ කියන්නේ මේක අර මේ දැනුවක් විදියට ගන්න යන්න එපා. දැන් ඔබ මම කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද කියලා. ඒක බලන පුද්ගලයා කවුද හාමුදුරුවනේ? එහෙමයි. ඒක බලන පුද්ගලයා මට ඇති වෙන ඊට පස්සේ ඒක බැලුවම පස්සේ මට ඒක ඇති වෙන අවබෝධය පොතකට සම්බන්ධ වෙන්නේ මටද සම්බන්ධ වෙන්නේ වෙනත් නේද? නෑ ඉස්සෙල්ලා දැන් ඔබ මම තේරුම් ගන්නේ නැතුව මම කියන එක හොයන්න යන පුද්ගලයා තේරුම් ගන්න බෑයි කියලායි මම කියන්නේ. දැන් ඔබ වහපු ප්‍රශ්නේ හැටියට ඔබ මම කියන්නේ මොකද්ද කියලා තාම හරියට පැහැදිලි කරගෙන නැහැ. හරිද? ඉස්සෙල්ලා ඒක පැහැදිලි කරගන්න.
ඒක පැහැදිලි කරලා දෙවනුව දැන් බලන්න කවුද මේ මම ගැන දැන් මේ හමුදා හොයන්න යමක් ගියේ ගැන මම ගැන හොයන්න ගියේ මම ගැන තේරුම් ගන්න ගියේ කවුද කියලා ඊළඟට බලන්න. මම අහපු කතාව දැන් හමුදුනේ මේ දැන් ඔය දැන් සමායට දැන් මම කියන එක හොයනකොට මම කියන එක නෑ කියන කවුද කියන්නේ ප්‍රඥාවට කියලා මං අහලා තියෙනවා. මෙහෙමයි මෙහෙමයි මම කියන්නේ මේ නෑ කියන එක නෙමෙයි ඇත්තටම අවසානයේදී අවබෝධ වෙන්නේ. නෑ කියලා අතරමඟකදී අවබෝධ වෙන්න පුළුවන්. මේ නෑ කියන අදහස මේ නෑ කියන අදහසට වඩා එහා ගිය කතාවක් තමයි මම මේ කියන්නේ. ඕකෙදි උගාක් අර ඕක තේරුම් ගන්න බෑ ඉතින්. ඒක ආයි කියනවා 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 එයාට ඇහෙන්නෙම නෑ කියන එකම තමයි. නෑ කියන එක නෑ හැමතුරේ අර ඒ දෙක අතර කතාවක් වඩා තේරෙනවා නෑ කියන. එනමුත් අර අපි පරිස්සම කවුද මේක තේරුම් ගන්න කියන එක තමයි ප්‍රශ්නේ. ඔව් ඒක දෙවෙනියට බලන්න ඕනේ එකක් තාරක. කවු මේ මොකද්ද මේ තේරුම් ගන්න ගන්න උත්සාහය මේ තේරුම් ගන්න මේ මට වාර මේ ඔක තේරුම් ගන්න මම දේශනයක් කියන්නම් මේක මොකද දැන් සූම් සාකච්ඡාවක් කියන්නේ මේ පොදුවේ කරන තැනක් නේ මේකත් ඇත්තටම අර කතා කරන්න පුළුවන් ලිමිටේෂන් එකක් තියෙනවා. හරිද? පුළුවන් නම් අර දේශනාවක් තියෙනවා මේ නිරීක්ෂකයා සාදා ගැනීම සහ ඉක්මවා යාම කියලා දේශනයක් තියෙනවා. එහෙමයි. ඒක පොඩ්ඩක් මම අහලා දිනම නැවත බලන්නවා. ඔව්. ඒක ඔය අහපු ප්‍රශ්නෙට සමානව තමයි ඒකට දීලා තියෙන්නේ. හොඳයි එහෙනම් අදට අවසාන ප්‍රශ්නේ. හා ඔව් කියන්න. අහන්න. රුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. ඉස්සලා ස්වාමීන් වහන්සේ දැන් අපි කියන්න. ඒ ස්වාමීන් වහන්සේ අපි බහුභාණ්ඩික වෙන කර්මට මේක මාර්ගයට බාධාවත්ද කියන්නේ දැන් ඒක මට මෝටර් සයිකලයක් විතරක් නෙවෙයි මට කාර්යකුත් තියෙනවා වෑන් එකකුත් තියෙනවා ලොරියකුත් තියෙනවා ට්‍රාඩෝයකුත් තියෙනවා මට ඒ වගේම මට එක ගියන් නෙමෙයි තට්ටු දෙක එකක් තුනක එකක් තව මට කොළඹින් එකක් තියෙනවා නුවරින් එකක් තියෙනවා ඔය වගේ වතු ඉඩ කඩන් ඒ විදිහට මට ගොඩාක් දේවල් තියෙනවා ළමයි ගොඩක් ඉන්නවා යාළුවෝ ගොඩක් ඉන්නවා නෑදෑය ගොඩක් ඉන්නවා ඔය ඉන්න එක හාමුදුරයන්නික අර ඔළුවේ බරගතිය වැඩි වෙනවා නේද? හැබැයි මේක වෙන්නේ බණ්ඩාර හැබැයි ඕක වෙන්නේ භෞතිකව වෙන එකක් නෙමෙයි ඕක. හරිද? ඕක භෞතිකව ඕක ගත්තොත් ඕක වැඩේ රටපටලව ගන්නවා. හරිද? දැන් මිනිහෙක් ඉන්නවා පුළුවන් ඒ මිනිහට මොකක්වත් නැහැ. හරිද? අපි තුමු එහෙම ලොකුවට ඉන්න තැනකුත් නැහැ. ඔය යාට අයිතිව තියෙන ගේකුත් නැහැ. යාට අයිතිව තියෙන වාහනේකුත් නැහැ. මොකක්වත් නැහැ. හැබැයි දැන් මේ මිනිහයා දැන් මේ රටේ ප්‍රශ්න විසඳන්න යනවා. දැන් රට කොහොමද කරන්නේ? අපේ අනාගතේ මොකද්ද? ලෝකේ ප්‍රශ්න විසඳන්න යනවා. යුක්‍රේන් ප්‍රශ්න විසඳන්න යනවා. හරිද? එතකොට මෙයා බහුභාණ්ඩිකද අල්පේච්ඡද? භෞතික බලදී අල්පේච්ඡ. භෞතික කතාවක් නෙමෙයි මේක. ඇත්තටම ඔහු බහුභාණ්ඩිකයි. හරිද? එතකොට මොකද ਉਹ හැම එකක්ම විසඳන්න යනවා. රටේ ප්‍රශ්න විසඳන්න යනවා. ගමේ ප්‍රශ්න විසඳන්න යනවා. අල්ල යාළුවන්ගේ ප්‍රශ්න විසඳන්න යනවා. ඊළඟට යුක්‍රේන් යුද්ධෙත් නවත්තන්න යනවා. ඒ වගේ රටේ තියෙන ඔක්කොම ලෝකේ තියෙන ඔක්කොම ප්‍රශ්න. ඊළඟට විශ්වයේ ප්‍රශ්නයි ඔක්කොම ඔළුවේ දාගෙන ඉන්නේ. එතකොට ඇත්තටම ඔහු බහුභාණ්ඩිකයි. හරිද? එතකොට දෙවෙනි එකකෙනෙක් තියෙනවා සමහරට ඒවත් තියෙනවා. ඔය ඒ මොහොතට විතර පරිහරණය කරලා අතහැරලා දා යනවා ඒ වෙලාවේදී. හරිද? මොකද දැන් අපි මේ අයිතිය කියන එක ඔය අයිතිය කියන එක තියෙන එකක් මේ මෙහෙම එකක් නේ. දැන් අපි තුම කවුරු හරි කෙනෙක් දැන් අපිටම ඔබ ගිහිල්ලා අපිටම මුහුදු වෙරළක ඉඳන් ඔබට ඉර නැගගෙන එනවා ඔබ දකින්න. ඔබට ඒක අයිති කරගෙන ඒ වෙලාවට අයිති කරගෙන ඒක රස විඳලා ආයෙ එතනින් බිම තියලා එන්න පුළුවන්. හරිද? තේරෙනවද මම මේ කියන්න හදන්නේ? හරිද? දැන් සමහරවිට දැන් ওই අයිතිය කියන එක තියෙන්නේ සමහරවිට නිකන් පොප්පත්වල නිකන් හරි නැත්තම් සංකල්පින අදහසෙ විතරයිනේ අයිතිය තියෙන්නේ. හරිද? ඇත්තටම එහෙම ඒ මොහොතට අයිති කරගෙන ඔබට ඕනෑම දෙයක් රස විඳින්න පුළුවන්. හැබැයි දෙවෙනි එක තමයි ඔබට කිසිම දෙයක් අයිති කරගන්න බෑ. ඔන්න ඔය කතාව තේරුම් ගත්තොත් තමයි ඔය අල්පේච්ඡ භාවයේ හරි බහුභාණ්ඩික භාවයේ හරි තේරෙන්නේ. ඒක භෞතිකේ එන කතාවක් නෙමෙයි. එහෙම නැත්නම් ඔය අපිට දැන් අපිටම දැන් මේ ඔබ වටා බඩු මේ කියන්නේ බඩු වැඩි වෙනවා බඩු වැඩි වුණා කියලා එහෙම නැත්නම් ඔබ වටා බඩු අඩු වුණා කියලා මේ ප්‍රශ්නේ එහෙම විසඳෙන්නේ නැහැ. දැන් හිතේ ඔක්කොම බඩු අයින් කරගෙන ඔක්කොම ගිහිල්ලා ගල් ගුහාවක හිටියා කියලා. හරිද? දැන් ඔක extra suit එක කොහොම සඳහන් වෙනවා? දැන් මිනිස්සෙක් ඔය ඔක්කොම අයින් කරලා ගියාලු ගල් ගුහාවකින්. ගල් ගුහාවෙන් ඉඳන් හිතනවා දැන් ළමයින්ට කොහොමද දන්නේ? බිරිඳ කොහොමද දන්නේ? ඒගොල්ලෝ කනවද බොනවද දන්නේ? ඊළඟට දෙමව්පියන් ආද මේ
දෙමව්පියෝ කොහොමද දන්නේ නැහැ. ඊළඟ රටේ රජතුමා දැන් කොහොමද දන්නේ, රට වැසියෝ මොනා වෙනවද දන්නේ, ඇමතිලා මොනා කරනවද දන්නේ. ඊට ඔහොම ඉතින් ඔහොම හිත හිතා ඉන්නවා ගල් ගුහා ඇතුළේ. බඩු බාන්න මොකක්වත් නැහැ. හරි. එතකොට මේ මේක මේ භෞතික ඇතුළෙන් මේක තේරුම් ගන්න උත්සාහ කරන්න එපා. මේක භෞතික ඇතුළෙන් සිද්ධ වෙන කාරණයක් නෙමෙයි. හරිද? ඒක මානසික ස්වභාවය ඇතුළේ මානසික ස්වභාවයේ තේරුම් ගැනීම මත තමයි බහුභාණ්ඩිකද අල්පේච්ඡද කියන එක තීරණය වෙන්නේ. හොඳයි. එහෙනම් අද මලදී ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මම එහෙම බලද්දී හිඟන්නට වැඩිය රජේ රජුරුන් අල්පේච්ඡ වෙන්න පුළුවන් නේද? පුළුවන් අනිවාර්යයෙන්. අල්පේච්ඡකම කියන එක මේ තමන් ඉන්න තැන හරි මත තීරණය වෙන එකක් නෙමෙයි. හොඳයි. එහෙනම් අදට අපි සාකච්ඡාව අවසන් කරමු. හොඳයි. තිරුවන් සරණයි. අවුරුරනේ. ඔව්. අවුරුරනේ ඇහෙනවද? ඔව් ඇහෙනවා. ඇහෙනවද? ඔව්. සාකච්ඡාව අවසන් කරන්න බැරි යාර කියන්නේ. මේ සම්මතයෙන් ඉවත් වුණායින් පස්සේ, ඒ කියන්නේ චින්තන ක්‍රියාවලියෙන් ඉවත් වුණායින් පස්සේ දිට්ඨ මත්තං සුත මත්තං මුත මත්තං විඤ්ඤාණ මත්තං කියන තත්ත්වෙන් ඉන්නකොට අද නිදිමත ගතියක් ඇති වෙනවා. ඒක දිගටම කරගෙන යන්න බැරි කමක් තියෙනවා. ඒ මොකද? ඒක සම්මතයක් නිසා. ඔබ දැන් ඉන්නේ තව සම්මතයක නිසා. ආහ ඒ කියන්නේ ඔබ දැන් ওই කිව්ව ස්වභාවය තව සම්මතයක් නිසායි. ඕක ඇත්තටම ඔබ හදාගෙන තියෙන මනෝමූලිකව හදාගෙන තියෙන අපි කියන්නේ self hallucination එකක් ඇතුළේ තමයි ඔබ හිර වෙලා තියෙන්නේ. ස්වයං මෝහණයක් ඇතුළේ තමයි හිර වෙලා තියෙන්නේ. ඕක නෙමෙයි කතාව. හරිද? සම්මුතියෙන් අයින් වෙන්න හදන්න එපා. සම්මුතියෙන් ගැලවෙන්න හදන්න එපා. ඔබ සම්මුතියෙන් ගැලවෙන්න කියලා හදලා ආයි හදාගන්න මානසික සම්මුතියක් ඇතුළේ තමයි ඔබ හිර වෙලා ඉන්නේ. ඒකයි ඔය ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. සම්මුතිය ඇතුළේ ඉන්න හොඳට. සම්මුතිය ඇතුළේ දිය වෙන්න. හරිද? මම අර එක මුගක් වෙලාවට කියන්නේ ඔබ අතාරින්න යන්න එපා. හොඳට හයියෙන් අල්ලගෙන බදා ගන්න කියලා දේවල්. එතකොට තමයි ඔබට ඒවා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට සම්මුතිය ඇතුළේ ඉඳන්ම සම්මුතිය මොකද්ද කියලා තේරුම් ගන්න. එහෙම නැත්නම් සම්මුතියෙන් අයින් වෙන්න හදන්න එපා. ඔය සම්මුතිය අයින් වෙන්න කියලා ඔබ ඔය කරගෙන ඉඳින තව සම්මුතියක් හදාගෙන මානසික සම්මුතියක් ඇතුළේ හිර වෙලා ඉන්නේ. ඒකයි ඔය ප්‍රශ්න ඔක්කොම. රදිත මත්තන් කියන තැන ඉන්නේ ඒ තත්ත්වෙම. ඉතින් ඒක තමයි කිව්වේ ඔබ ඔය වැරදි තැනක ඔය යන්නේ, වැරදි පැත්තක ඔය යන්නේ, වැරදි මාර්ගේ කියන්නේ. ඉස්සලා ඔය ටික ඔක්කොම බිමින් තියන්න. ඔය දැන් ඔය අහගෙන තියෙන බණ ටික ඔක්කොම බිමින් තියන්න. බිමින් තියලා ආයෙ බින්දු ඉඳන් පටන් ගන්න. ඒ කියන්නේ වචන සිතිවිලි මොකුත් නැතුව ඉන්නේ. එහෙම එකක් නෙමෙයි මම කිව්වේ. වචන සිතිවිලි නැතුව ඉන්නවා කියන්නේ ආයි ඔබ සම්මුතියක් හදාගෙන ආයි ඔබ වැඩක් කරන්න යන්නේ. හරිද? එහෙම වැඩක් කරන්න යන්න එපා. සිතුවේ නැතුව ඉන්නවා කියලා ආයි මනෝවිකාරයක් හදාගන්න එපා. ආයි මානසික සම්මුතියක් හදාගන්න එපා. ඔබ එදිනෙදා මේ කටයුතු කරගෙන යන්න. එදිනෙදා ඔබ ජීවත් වෙන ඒ කටයුතු කරන අනිත් සාමාන්‍ය මිනිස්සෙක් වගේ ජීවත් වෙන්න ඉස්සෙල්ලා. ඒ සාමාන්‍ය මිනිස්සෙක් වගේ ජීවත් වෙන ගමන් මොකද්ද මේ ජීවිතේ කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න. හරිද? එහෙම නැතුව ඔය වගේ මනෝවිකාර හදාගන්න එපා. ඔය වගේ මනෝවිකාර වලින් මේ නිර්වාණය තේරුම් ගන්න බෑ. ඕක තමයි ඔය මනෝවිකාරය ඇතුළේ ඔය වගේ ටික කාලයක් ගියන් පස්සේ ඔය මනෝවිකාරය ඇතුළේ ඔයා මානසික රෝග දක්වාම වර්ධනය වෙනවා. පැහැදිලි? හා හා. හොඳයි. එහෙනම් අපි අදට සාකච්ඡාව අවසන් කරමු. හොඳයි. පෙරවන් සරණයි.